අවසරයි ගෞරවනීය අධිතුමා මහන්ස. අද මම මේ ප්‍රශ්නේ අහන්නේ අපිත් එක්ක අලුතෙන් බොහෝ පිරිසක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. අපි අහලා තිබුණේ සම්මත ලෝකේ භාවනා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනටමත් කරන දේ තමයි බහුතරයක්. වයසට ගියාම පන්සලට ගිහින් සීල සමාදන් වෙලා නිවන් දකින්න පුළුවන් කියන එක. නමුත් අපි භාවනා කරලා බණහන සිරිතෙකුත් තියෙනවා. ඒ නිසා ඒ අලුත් වෙසියන්ට තේරෙන විදිහට භාවනාව කියන එක පැහැදිලි කරලා දෙන්න. මොකද අපි භාවනා කරනවා කියන එකම වැරදි විදිහට තේරුම් ගන්න ඉන්න නිසා. ඔව් දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ බණ භාවනා මිසක් භාවනා බණක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මොකද්ද? බණ භාවනා. බණ නැති භාවනාවක් අද තියෙන්නේ. බණ කියන්නේ මොකද්ද? බණ කියන වචනේ භව නසන. මොකද්ද වචනේ තේරුම? මොන භවද? රාග භව, ద్వේෂ භව, මෝහ භව නසන ධර්මය බණ. එතකොට මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව හිතක උපදින්නේ. මේ හිතේ උපදින රාග භව, ద్వේෂ භව, මෝහ භවයි සියලු දුකට හේතු වෙන්නේ කියන එක තේරුම් ගත්තාම මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව නසන දහමක් තියෙනවා කියලා ඒ සඳහා බුදුහාමුදුරුවෝ මේ බණ කියලා මේකට ක්‍රමය කියලා මේ සතර කමඨහන් දුන්නා භාවනා කරා. ඒක නිසා මේ සතර කමඨහන් භාවනා කරන්න බෑ බණ නොඅසා. සෝතාපන්න ඵලයට පත් වෙන්නේ බණ අහලා මිසක භාවනා කරලා නෙමෙයි. දැන් හොඳට දන්නවා ඔබ ආලවක යක්ෂයා භාවනා කළේ නැහැ, සීල් ගත්තේ නැහැ, දන් දුන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුව විනාඩි 15ක් 20ක් ආලවක යක්ෂයාට බණ කියනකොට මොකද වුනේ? සෝතාපන්න ඵලයට පත් වුණා. අර බාහ්‍ය දාරු වීර්යතුමා කියන පුද්ගලයා මේ සීල් ගත්තේත් නැහැ, භාවනා කළේත් නැහැ, දන් දුන්නේත් නැහැ, වෙන මොකවත් කළේත් නැහැ. හැබැයි විනාඩි ගානක් තුලදී අරහත් ඵලයටම පත් වුණා බණ අහලා. ඒක නිසා බණ කියන වචනේ තේරුම හරියට තේරුම් ගන්න ඕන. මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව නසන හැටි නැසීමට මඟ කියා දීම තමයි බණ. භව නසන ධර්මය තමයි බණ.